පංචස්ක නිරෝධය. සම්මේතේ පංච උපාදානස්කන්ධ නිරෝධය නේද? පංචස්කන්ධයේ දැන් ඒක කතාවද නැ නිරෝධ කියන වචනේ දෙන රෝන් දෙක ගන්නෑ කියන එක. ඒක කියන විදිහට තෝරගන්න ඒක දැන් කියන විදිහට තෝරගන්න දැන් පංචස්කන්ධය පස්සේ රෝන් දෙක ගන්න උපාදානස්කන්ධ හැදෙනවා. ඔව්. එතන පංච උපාදානස්කන්ධ නිරෝධය කියන කරණ තියෙන පංචස්කන්ධ රෝන් දෙක නවත්තර තියෙනවා. ඒකේ රාගක්ෂි දේසක් මොහක්ෂි කියලා කියන්නේ. මට තියෙන ප්‍රශ්නේ බැලු බැලමට පංචස්කන්ධ නිරෝධී කියලා කිව්වහම එතකොට පංචස්කන්ධයේ උදාවීම නෑ පංචස්කන්ධ නෑ ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ උදාවීම තමයි ඒක පංචස්කන්ධ නෑ මෙතන වචන දෙකකට විස්තර වුණා ඒක නෑ පංචස්කන්ධයේ සමුදි නිරෝධ නතර කරනවා සමුදි නතර කරනවා නිරෝධ කියන සමුදි නොවී ඉන්නවට පංචස්කන්ධයේ සමුදි නොවී ඉඳීමට කියන නිරෝධ වීම එතන ඒක නිරෝධ වීම තුළින් පංච උපාදානස්කන්ධ නිර්මාණය නවතිනවා සම්මුතේ නතර ඕ දැන් එතන නෑ තව එකක් තියෙන සමහර කට්ටිය පංච උපාදානස්කන්ධය වැඩි මේ රෝධ කරනවා නේ ඔව් දැන් ඒකනේ ඒක 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 විස්තරක තියෙනවා විස්තරක තියෙන්නේ මේ මහ දුක්ඛස්කන්ධ සූත්‍රයේ නෑ මහ දුක්ඛද නෑ ඒක මහ සතිපට්ඨාන සූත්‍රයේ මහ සතිපට්ඨාන විතර අපි තණ්හා තැන් විස්තර කරනවා තණ්හා තැන් විදිහට විස්තර කරනවා ඇහැ රූපේ චක්කු විඥාන ඔය හතර ගත්තර පස්සේ විපාක ලෝකෙන්නේ චක්කු සම්පස්සේ ආ චක්කු සම්පස්සේ තණ්හා වෙනවා චක්කු සම්ප වේදනාවේ තණ්හා වෙනවා චක්කු විතක්කේ චක්කු විචාරේ දේරා ඔය හැමකම වෙනවා දැන් මූලිකම පෙළගෙන පංචස්කන්ධේ සමුදින් නිරෝධ කරාම පැකේජ්ජම් ගැලලා යනවා එතන මුලම පංචස්කන්ධේ මෙහෙම පහ තියෙනවා මෙතන රාගයෙන් බැඳිච්ච කමන්ත උපාදාන පහ හැදෙන්නේ දැන් උපාදාන උපාදානයට ආයි බැඳෙනවා දැන් මේක මේ නාන් ස්ටොප් ප්‍රොසෙස් එකක් නේද? ඔව්. එතන දැන් මෙතන මෙතන නිරෝධ කරනකොට වැරද්දක් නැහැ. මේ නිරෝධ කියන වචනේ රෝන් දෙකේ නැත්තම කියන ගන්න ඕන. මේක ඒතර ටෙක්න අර අපි දැන් සරුතෝර පංච උපාදාන ගැන පහහණය කරන්න. සෝවානේ. සගුදානාගම හරියට එහෙමත් ඉස්සර කර තියෙනවා. ඉතර කියපු අර කන්ටෙක්ස්ට් එක බලන්න මොකද්ද මේ කියපු කාරණේ බලන්න ඕන. දැන් සමහරක් මාතුකා පාළම මානේ සංකාර නිරෝධ කරව. ඔව් සංකාරණ කියන්නේ ඔව් දැන් හැබැයි ඒක වෙන ආයෙ සංකාරතු ඉන්න ඕන. ඒක සංකාරතු ඉන්න අව්‍යාකුතේ අව්‍යාකුතේ තමයි හැඩ යන්නේ. ඒතර මේ මොකද්ද? මේ මොකක් නැහැ. ඔව්. දැන් හැම අපිට මේ මෙහෙමක් කරන්නේ මොකද මේ මාතු කපාලිය. ඉතින් මේ සංකාර නිරෝධ කරගන්න සංකාර දන කජ්ජිනී සූත්‍රය සම්මුතිය ඇතුනේ. කජ්ජිනී සූත්‍රය මේක තියෙන්නේ. දැන් මෙතන ඒක නැහැ. මාතු කවර මම සමාධිය වඩව. බැලුවා මෙතන නැහැ මේ සමාධියක් වඩන කීයද බුදුහාමරු. ඔය ධ්‍යානනේ වඩන්නේ. කේ තර ගන්න පුළුවන්. බද්‍ය සමාධිය කියන්නේ මොකද්ද? සම්මා සමාධිය. ආ සම්මා සමාධිය මත හැදුවත් සත්‍යපන් ගන්නවා. මහා සතිපට්ඨාන ගන්නවා. මේ ධාන විභාග ගන්නවා. මොකද්ද සම්මා සමාධිය? හතර දෙහැ. එහෙනම් පටන් ගන්න ප්‍රථම ධානයෙන් පටන් ගන්න. මේ මාත්‍රකාපාරික උද්දේශ නිදේශ පටි නිදේශ. උකට තනලා කියපු ඒවත් එක. ආනේ ඒවත් දැන් දැන් අබුතුමත් එක්ක අපි දින කතාවලදී මේ මල්ලි සමාධිය වැඩන්නකො. පොතෝ දැන් දන්නව කොහොමද? අපිට මෙතුම කවදා බණ හමන තියෙන්නේ දැන් මෙයා මෙතන හංගලා කියන හරි මෙයාම සමාධිය වඩන්නේ දැන් මාතෙන ආනාපාන සමාධිය හුස්ම ගන්න තියා බලන්නේ මෙයා එකක් එකක් කරන්නේ දැන් ඔයාලා මේ බණ අහලා දැනග තේන කටියද එහෙම කියනවා මොනවා නොතේන කට බලු කියනවා මේ කියපු බලන්න කියපු මොකද වටසරිය මොකද පරිසරය කාටද මේ කිව්වේ දැන් බුදුහාම හරි උදාහරණ අපිට තේරෙන්නේ නැහැ ඒ උන්වහන්සේ දෙන මහා ප්‍රශ්න දෙන්නේ ඒක ස්පෙෂල් ડોක්ටර් කෙනෙක් දෙන්නේ කතා කරන. අපි දැන් ගිහලා හංගන අපිට පොක්ක තියෙන. ඒ දෙන්න වෙන මායාව. තියෙන වෙන මොකක්ද? අපිට තියෙන වෙන මොකක් කරේ අන්න හරි. මෙහෙරපට තියෙනවා. හැබැයි අර කී අර දෙන්න ගත්තාද මේ තියෙන්නේ. ඒක. දැන් ටෙක්නිකල් ඩීටේල් තේරෙන්නේ නැහැ. ඒ ඒ ටෙක්නිකල් තේරෙන්න ඕනේ. ඒ කතා බෙදලා ගන්න විභජක ගන්න ඕන. විදුහා විභජක හම තමයි තේරෙන්නේ. ඔව්. දැන් හම්ද නොරෙලි ගියා වගේ මේ මේක නෙමෙයි. බෙදරකින්ද නෙමෙයි. ආ. එංගද? බැලුවද? ඉන්ටර්නල් දෙහෙන් දෙහෙන් අබුදුම වාඩි වෙන කොටක් නිකන් ඉන්නකොටත් අංශ කණුවකට පුතු වාඩි වෙන මොකද දැන් මෙහෙම හිටියොත් එහෙම ඒක දැන් ඒක කෙලින් කළ මෙහෙම එන්න බෑ. ඒතර ඒක දැන් එයා ඒක දැහන වඩන්නේ අමතර බාධාවක් වෙනවා. එක්ක එක්ක සම්පූර්ණ සැතපුණත් හරි දැන් ධ්‍යාන සමාපත්තිය දෙන්නේ නැහැ හමුනාම. දැන් සමාපත්තිය යන්න බෑනේ යට මේ අංශ කණ මොකක් හරි ඉන්න ඉරියව් වැඩගත් වෙනවා සමාපත්තිය වලට යන ගියාම. ඔව් ඒක රැගෙන තරක් තියෙනවා අංශක අනුවට ඉන්න ඕන දැන් දැන් සාමාන්‍ය වාඩි වෙනකොට දැන් අපි දැන් මෙහෙම හරි මෙහෙම හරි නිකන් මේ සමා මෙන්න ඔහොම හිටියන් පස්සේ දැන් එතකොට ඒ කොන්ලා තියෙන ඒක පොඩක් ඔව් ඒක 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 පොඩක්
පොඩි බෙල් වල කොටලා තියෙනවා. එක්ක අංශ ගන්න නැත්නම් නිදාගත්තර ගම සැතපිරම කියන්නේ සැතපිරකමක් නැහැ. ඒතර ඒතර එහෙම වැඩෙනවා. හතර ඉරියවෙන් දැහන්න වල ඉස්සර කර තියෙනවා. හතරිය පුළුවම නැහැ. මට ප්‍රීතිය අව කලිනවා තමයි සුඛා. ආ ඒකද ඒක. ඒක සාමාන්‍ය මේක දවස් 14ක සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් වෙලා තියෙන අපි හැමදෙනා වඩා මේකයි. ඒ සාමාන්‍ය මේ රටවල එහෙම ඕනේ නැහැ. මොකද වෙලා තියෙන්නේ මිනිස්සු සාමාන්‍යෙම නිමිලා ඉන්නවා. එක තමයි ක්ලයිමැටික් කන්ඩිෂන්. අනිත් එක තමයි ආර්ථිකය. ආර්ථික ප්‍රශ්න ඔක්කොක් කඩේ තුනයි මේ මාසේ ලෞකිකව සම්මා නිකන් ලෞක සම්මාදිටිය වුණා. ඔය ටික හොඳට ඉන්නවා. ඔය වැරදි වැඩි උන්තර ටික සෑහෙන හිත නිවිලා තියෙනවා. ඒ නිවිලා තියෙන පරිසරයේ ඉතුටු කිනවා ලේසි. දැන් ලොකුවට අර මොකක්වත් නැහැ. හරි අර මහා නිකන් අර අර පෙරලගෙන යන වර මරු මරාගෙන ගමන ඉතුරු ගන්න කියලා ආපු කෙනෙක් නතර කළ හිමින් හිම ස්ලෝ ඩවුන් කරන අමාරුයි. දැන් මේ ඇවිල්ලා තියෙන මහා ලොකු වටිනාකමක් දිරන ඇවිල්ලා තියෙන. ඒකේ වටිනාකම වැඩි වුණාම ස්ලෝ ඩවුන් කරන හරි අමාරුයි. ටිකක් වෙලා දවස් 14ක් 20ක් විතර යනවා ඉතින් ඒකයි. ගෙදර කියලා ප්‍රැක්ටිස් කරපම හරි. ඔව් ඔව් දිගට එක එක වටය දෙක තුනක් යනවා දැන් තේ තේ ඉන්න ගන්න. ඔව්. සෝනන්ස අර මේ එහෙම මට දැන් වැඩෙන්නේ නැත්තේ මොන හරි අර ඇඟේ කුණු මොන ඒ නැහැ ඇඟේ කුණු කතාවද නේ බුදු මොෂන් යනවා දැන් ඊය අතර භාවනාව පටන් අරගෙන පැයක් විතර යනකොට ඔව් ඉන්න බෑ ලෙල වටංගන ඔව් එහෙනම් වෙලා තියෙන ඔබතුමනේ දැහන වැඩෙනවා වැඩනට පස්සේ වැඩිච්ච එකේ ධානා ප්‍රණීතියෙන් වැඩෙන්නේ නැතුව ඇති දැන් ඔය ප්‍රශ්නේ ඉඳලා ප්‍රණීතියෙන් වැඩනවාම දැන් ප්‍රණීතියෙන් වැඩනහට අර ඇඟ ඊය තියනවා ස්වාමීන් වහන්සේ මහා ඇස් අහගත්තාම ආලෝක වැඩි වෙනවා ඔව් ඔව් තියනවා වෙලාවට ප්‍රශ්නේ වගේ දැනෙන ගතිය කොටක් එනවා ඔව් ආලෝක වැඩි වුණා දැන් එන්නේ මුල හිතම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මෙහෙදි වැඩි වුණ නැද්ද? නැහැ වෙලාවකට පොඩ එනවා වෙලාවකට අඩු වැඩි වෙනවනේ. ආ ඉතින් ඒක වැඩෙනවා තමයි. වැඩෙන්නේ නැත්තේ නෑ. වැඩෙන්නේ නැහැ කියලා කියන්නේ මොකක්වත් නැතුව ඔහි ඉන්නවා. ඒ කියන්නේ මුලින්ම ආපු වගේ වාරලා හිටිය විතරයි. එහෙමනම් වැඩුන්නේ නැහැ කියන්නේ. දැන් භාවනාවක් වැඩනවා නෑ 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 අර වෙනස. භාවනාවක් වැඩනවා කියන්නේ මෙන්න මේ ටික එන්නේ කොණ්ඩලිය අවදීන. එක්ක ප්‍රීතිය එන්නවා. එක්ක සුඛ එන්නවා. එක්ක ආලෝකය එනවා. එහෙම නැත්තම් මේ භාවනාවේ මුලම දැන් මුලම තමයි මේ ඇඟේ මූණේ මේ 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 සතු යනවා වගේ. ඒක තිබුණා ගොඩක්. අන්න ඒ වගේ. ඒක තමයි ක්ලීන් කරන්නේ. දැන් ක්ලීන් කරන මම අර හිසේ ඒ ක්ලීන් කරනවා කියවලු. දැන් මොකද ඒකත් එක්ක ඔක්කු වෙන තේරුම නැහැ නේ. ඔව්. දැන් මූණේ ඔය කූඹිය නේවත කූඹිත් එක කූඹිය යනවා මෙහෙම ඒක කසන්න ගන්නවා. දැවුවත් එක ඔට්ටු වෙන වැඩක් නැහැ. ඒක තමයි ක්ලීන් කරන්නේ. ඒ ගමන ඉක්මන් එතකොට. විදිනවා වගේ. ඔය පරණ දවසක් දෙකක් ගියනම ක්ලීන් කරනවානේ. ඒක ක්ලීන් කරලා පස්සේ ඒක හොඳට හිත පිහිරලා කරපු ගමන් මුළු ඇඟේම තියෙන ටොක්සින් අයින් වෙනවා. අර ටොක්සින් තමයි ඩීටොක්සිෆයි වෙනවා තමයි අර අර මේ මේ එන්න හදන්නේ. අර ඒව කරගෙන නැත්නම් මේ කරගන්න දෙපැත්තක්. ඒක ඉතින් ක්‍රෑෂ් වෙන ගන්නවා. ඒක තේ නාම රූප තේරෙන්න ඕන. නාම රූප ගැන ඉතින් අර ක්වොන්ටම් ස්ටේට් එකේ තියෙන ආයතන ක්වොන්ටාවල් වගේ ඒවා ගැන තමයි මේ කතා කරන්නේ. අති සියුම් පාටිකල් එකක් ගැන මේ කතා කරන්නේ. මැටීරියල් එකක් ගැන කතා කරන්නේ. නාම රූප කියන්නේ වේදනා සංඥා සංකාරයට අනුකූලව සතර මහා භූත උපාය සතර මහා භූත රූප ගැන මේ කතා කරන්නේ. දැන් අපි විද්‍යුත් චුම්බක තරංග එනවනේ. දැන් විද්‍යුත් චුම්බක තරංග අර ඊත මීඩියා එක වයිබ්‍රේට් කරනවා. අන්න ඒ වගේ මේකේ සතර මහා භූත එකක් වයිබ්‍රේට් කරලා තමයි තියාගෙන ඉන්නේ. ඒක අන්න ඒ දැන් ඒ සතර මහා භූත වයිබ්‍රේට් අත කරගෙන අත අපි මෙහෙම ගනිමුකෝ. දැන් අපි මේක අනිත් පැත්තේ වලන්නේ. එකක් මේ අතර කරකවලා දාලා තියෙනවා. ඇඟ ඇතුළේ අනිත් පැත්තට යනවා. මේ දැන් ක්‍රෑෂ් වෙන ගන්න නැහැ. දැන් අර මේක වැඩි අනිත් පැත්තට වැඩි කරනවා. නිබ්බාන පැත්තට වැඩි වෙනකොටද අරක මේකෙන් ඒකට ඒවට කියන්නේ මේ ඩිස්ට්‍රක් කරනවා. ඒක ඩිස්ට්‍රක් කරනවා විනාශ කරනවා. විනාශකාර නිරෝධනය. විනාශකාර නිරෝධනය කියන්නේ ඒක ඩිස්ට්‍රක්ටිව් ඉන්ටර්ෆරන්ස් කියලා කියන්නේ අරක අර කපනවා. මේ මේ බුද්ධිසම් වල තියෙන වැඩේ කියන්නේ මේ 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 වචන පද වල නෙමෙයි තියෙන්නේ. දැන් ෆාදකුවත් එකයි තාතකුවත් එකයි. ෆාදායි තාතයි දෙන්න කියලා ගහ ගන්න ඕනේ නැහැ. ෆාතාර එකයි. නාම රූප හතර මහා ක්වොන්ටාවල් හැදෙන විදිහ තියෙනවා. අතිසියුම් පාටිකල් හැදෙන විදිහ, පාටිකල් සහ වේව් හැදෙන විදිහ තියෙන මේ. උපාදාය රූප ගැන වේව්. ඒක තමයි ඒක මොනහත් ඒක තමයි මට හිතුණේ දැන් ගෙදරදී මං අර භාවනාව ඉවර වෙලා ටික වෙලාකට පස්සේ ඇඳේ හාන්සිල ඇස් දෙක වහගත්තත් ස්වාමීන් වහන්සේ මට ආලෝකේ ඒත් වෙනවා. එක පාටම නිකන් ආලෝ ඇස් ඇරිහම නැහැ. ඇස් වහගත්තාම ආලෝකේ තියෙනවා. අනිත් එක තමයි මේ දැඩි වීර්යයක් වඩා ගන්නවත් එන්නේ. මම දැන් ඕක තරණය සූත්‍රය ඉස්සර ගන්න. පිහිටා නොසිතේ වෑයම් නොකරමි. දැන් එන්නේ උතුමේ දැන් අර අදාහරි අභ්‍යවෘත වෙන දෙන්නා කියන්නේ එහෙම නම් අර වීර්ය වල තමයි අපි කොච්චර කිව්වද ඇතුලේ නෑ නෑ කියලා එහෙම ඇතුලේ එනවා ඒක. තේරෙනනේ? දැන් අර වීර්ය ගොඩාක් වටනවාට පස්සේ ඒ වීර්යෙම මේකට බාධාවක් වෙනවා.
ඔව් දැන් අපි ඉරයත් අජය මුන්දස ගාතාව 108 වරක් කියලා ඒ වගේ ඉතින් මේ වුණා නේද නැහැනේ කියලා හිත. වැඩනේ ඒක. දැන් ඒතකොට ඊට වඩා හොඳ වැඩ තමයි මොකද? භාවනා ගන්න ඕනේ ඔන්න මම තීර වාඩිලා ඉන්නවා. ඕනේ ඕක කරන්න කියලා ඔන්නෝම හිතලා නිකන් වාඩිලා ඉන්නවා. වැඩිනවා ඒතකොට. මට තාමද සීඩ්නි එක නංගගෙන කොහොම හරි කරන්නම් කියලා දවස් 9 තුන ප්‍රෝග්‍රෑම් එක 8ක් වෙනවා මොකක්වත් නැහැ. ඒ වගේ මට හිතුවා මොකක්වත් නැහැ. මම දන්න මගේ හිතවත් වෙන කියලා ඔය අර කතා වල මට තියෙන මේ ඇයලද කොහොම හරි කරගන්න කියලා මම ගෝ භාවනා නවත්තන්න. භාවනා කරම නිකන් කියලා වාඩ් ලයින්. අගේ තුරන්න නැහැ. ආ ඔව් මොකක්වත් මම මොකුත් කරන්න යන්න එපා ඔයා. ඔයා නිකන් වාඩ් ලයින් උතෙන්ලා. නිකන් වාඩ මේ ගිනි ගහන්නේ මොනවක් කරන්න යන්න. අන වැඩි නේද? ඒකද අර මාත් මට පළවෙනි දහන්න තිබුණනේ ඒකද? ඔව් පිටි කන්නේ. ඔව් දැන් මම හිතුවා මෙතන ස්වාමීන් වහන්සේත් එක්ක ඉච්චා. අන්න ඒක දැන් ඒ කියන ප්‍රත්‍යක් නැති නෑ. කිරණ ප්‍රත්‍යර වඩා අවුද මේ අර ඒ ගත්ත ඒක ආබාධයක් වෙනවා. යන්නේකට වැඩෙනවද ඔක්කොනෝ ඔව් ඔව් දැන් අර ඔය සම්පූර්ණ අදාලින් මොකවත් නැහැ නේද වැඩනොත් නැද නැත්නම් අනිච්ච දුක්ඛන්ස ලෝකයන්නේ වැඩෙන්න ඕනද ගන්න නැහැ නේද ඒතර වැඩෙනවා කොහොමද දැන් අපේ බේරිලා යන්නේ සෝවිනාස ඒකයි මම මට කොහොමද තිබුණා ඒක ඒක අපිට කියන්න තියෙන නේද නමුත් තමන් දැනගන්න තමන්ගේ හිත නිදහස් වෙනානේ දැමෝ කර කරන්න තියෙන හිත නිදහස් කර ගැනීමනේ හිත රාග දෙයින් නිදහස් කියනවා නිදහසට මග හම්බෙලා තියෙන ආශාව දෙ කැමැත්ත ඉෂ්ට ගන්න දැන් මේකත් එක්ක අරගෙන මේකෙ ඉල්ලා ඉන්න එපා හැම තැනම තියෙන බනහ කවුද කියන්නේ මොනවා කහන්න ටිකක් අහන්නේ තේරෙනවා ඒ ගන්න දෙයක් නැහැ සමහර වෙලාවට ඩස්ට්බින් වෙ තියෙනවා ඒක වැඩක් නැහැ කුණු කුණු දාලා හැබැයි මොකක් හරි හොඳ දෙයක් ගන්න නම් ගන්න ඔව් දැන් මේ විරු දැන් අපිට ගොඩක් අද අපේ මේ නිරපේක්ෂ බයින කට්ටේ වනහන ඒතකොට මේ බනින්නේ මොකක් හරි තේරෙන්නේ නැහැ ඒතකොට බලන්න තේරෙලා ඒකද මේකද ගෝචර බලන්න තමන්ට ගෝචරය ගන්න ඕනේ දැන් තමන්ට ගෝචර වෙන්නේ නැති එකක් ගන්න තේරෙන්නේ නැහැ නේද ඔය එයාගේ බුද්ධිමට දෙන්න ඇවිල්ලා නැහැ මේක තේරෙන්නේ මේක වැඩෙනවා නම් ඔය බොහෝතර පිළිද වැඩෙනවා නේද ඒතකොට වැඩෙනවා අත්දැකීමක් තියෙන බැලුවමත් මිනිසුත් දැන් මේකට තියෙනවා ඒක සාමාන්‍ය එකක් තියෙන බුදුසහ දැන් තියෙන තාගේ ඥානවන්තයෙන් ඉතින් අනුමත කරන සහ ඇත්ත එක අපි උදාහරණයක් දැන් මේ දැන් වෛද්‍ය විද්‍යාව අපිට තේරෙන්නේ නැහැ දොස්තර මහත්මයා මෙහෙත් තියෙනවා බුදුම හැම මේ මොනවද දන්නේ නැහැ දැන් මේක විල මැරෙයි කිව්වොත් එහෙම ඒ දන්නේ නැහැ බැරලාස් කියන මේ මහත්තයා මම හොතරම දන්නවා වෛද්‍ය විද්‍යාව ගැන මොව බෙහෙත් බොන මැරෙයි කිව්වොත් එහෙම වෛද්‍ය දීව බෙහෙත් ටිකම කර කියන්නේ දැන් ඒක සෙකන්ඩ් ඔපිනියට යනවනේ අර යදුන ගන්න නැහැ දැන් සෙකන්ඩ් ඔපිනියට යනවා. එහෙම වල්ලම මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම ලෝකේ සමහර දේවල් තියෙනවා දැන් විද්‍යාඥයෝ පිළිගන්නවා මිනිසුන් පිළිගන්න වෙලා තියෙන වෙන විකල්ප නැති කමට. එහෙමවත් තියෙනවා. ඒ පිළිගන්න ඕන කියලා ගන්න නැහැ. ඔය ඉතින් එහෙමකෙ ඉතින් ඒක මේ අපිට එහෙම කියන්නයි තියන්නේ. මොකද දැන් මේක අපේ එක පිළිගත්තට අමුතින් යන්න දැනක් එන්න තැනක් සංස්ථා මොකක්වත් නැහැ අපේ. ඔව්. තමන් හුදකලා. ඔව්. ඒකලා වඩන්න ඕනේ මේක වෙන කවුරුත් මේක කරේ තියෙන කවුරුත් නැහැ. මම ඉන්නේ නැහැ කවුරුවත් ඇත්තෙත් නැහැ නිරපේක්ෂ කවුරුවක් ඇත්තෙත් නැහැ දැන් නිරපේක්ෂ නිරපේක්ෂත්වයේ මග නිරපේක්ෂ සාපේක්ෂ නැහැ කියන එක බැඳීම් නැහැ කියන සාපේක්ෂයි එහෙනම් සාපේක්ෂ බැඳි බැඳි අවු මගේ අපි ඔය වරලා අපි ඔක්කොම එකට යනවා එහෙම ගන්න නැහැ මොකද මේ ආපු විදියට එක එක කෙනා වෙන වෙන දැන් ඔය යන්නේ නිරපේක්ෂයි සාපේක්ෂ නැහැ බැඳීම් වලින් මිදිරෙන මග නිරපේක්ෂතාව මග කියන්නේ ඒක තමයි අර නකුල මාතා නකුල පිතු කතා කියන්නේ නකුල මාතා නකුල පිතු කතා නකුල මාතාව නකුල පිටුට කියන මැරෙන අවසන කාලේ අහනවා මේ මට අපරාධේ දැන් මං මැරුණොත් එහෙම දැන් ඔයාට ඔබතුමාගේ ජීවිතය ගත කරන නකුල මාතාවට කියනවා ඊට පස්සේ කියනවා දැන් දරුවෝ යනම නම් ඔහොම මහා ගීඩ කරා මොකද ලොකු දේවල් ටිකක් කියනවා ඔය තෙමිදි වත්කම් පිළිබඳ ඊවසේ තථාගතයන් වහන්සේ කැමති ඔබතුමා නිර්පේක්ෂව මැරෙනවා තථාගතයන් කැමති නැහැ සාපේක්ෂව මැරෙනවට ඔබ මම මේ ටික ඔක්කොම බලා ගන්න බය වෙන්න එපා ඔබ නිර්පේක්ෂව මැරෙන්න කියනවා එතනින් තමයි මම නිර්පේක්ෂව මගේ නම ගත්තේ. ඔය නිකන් ගත්ත එක නේ බලදහමේ බුදුහාමුදුරු කියපු දේශනාවක් ඒ මග්‍රමතන් අග්‍ර මේ පිටුට කියනවා. ඔබ කැමති නිර්පේක්ෂව මැරෙන්න නැහැ අපි සියලු දෙනා නිර්පේක්ෂව මැරෙන්න තථාගතයන් කැමති. මොකද නිර්පේක්ෂ කියන සාපේක්ෂ නැහැ කියන්නේ. ඔව්. අපේක්ෂාවක් නැහැ කියන්නේ. අපේක්ෂාවක් බලාපොරොත්තු වෙන්නා නැහැ කියන එක. අපේක්ෂා නැහැ කියන්නේ. අත්හැරීම නේ බැඳීම බැඳෙන නිවන් පැත්තට. අත්හැරීම නිවන් මාර්ගය බුද්ධාගම විස්තර ගන්නෑ. බැඳීම නිවන් මාර්ගය ඒ මෙච්චර කාලේ බමුණු මතයක් තමයි අතහැරීම නිවන් මාර්ගය කියන එක. ඒ බමුණු මතය බුදුසාරි මාර්ගය ඒක නෙවෙයි. අතහැරීම නෙවෙයි බැඳීම නිවන් මාර්ගය තණ්හාවෙම නිවන් මාර්ගය. හැබැයි තණ්හා වෙන්නේ කොහටද? නිවන්ට තණ්හා වෙනවා දැක්කනේ. කුසල මුල තණ්හාව. පිළදහම තියෙනවා. භාවනා කරනවා තවස්තුමනස මට ඉතින් දිය දසක මේ නිවනට මම පෙරේත වෙලා නේ කියලා. ඒක ඕන. ඒ නිවන නිවන පෙරේත කම ඕන. ඒතකොට ඒතකොට මම අනිත් එකව මම කෑවන් පස්සේ පෙරේතකම නැති වෙනවනේ. දැන් මම නිවනට පෙරේතකම මම සමාපත් තුන්වෙනි සමාධිය පස්සේ මම සමාපත් වෙනවා. ඔව්.
එතනදි මේ මං හිතුවා මේ නිවනට පෙරේත වෙලා නේ කියලා. ඒ පෙරේතක මොනවා? ඔව්. ඒ තන්නා පෙරේත. මේ දැන් මම කියනකොට මේ 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 වේව්ස් එනවා බිමට. දැස්ස වගේ මේන මේ මේ මේනවා. අන්න ඒක ඒක. අන්තිම මං සම්මා තුන්වෙනි සමාධියේ හැමතිස්සම සමාපත්තිය දෙනවා. තුන්වෙනි දැහැනේ. තුන්වෙනි දැහැනේ. සුඛ ඒකාගතා. ඔව් සුඛ ඒකාගතා. ඔව්. කෙලින්ම සමා මේ සමාපත්තිය. ඔව් සමාපත්තිය නේද? දැන් ඔබතුමාගේ. මොකද මට ඒක මතකයක් තියෙනවා මේම සමාපති මේ ඔක්කොම ගල් වෙලා. ඔව් ඔව්. ඔව් ඔව් ඒකලා තියෙන ඔබතුමාගේ චරිත රාග චරිතය. රාග චරිතය නම් ඔව් මෙතෙක් කලක් කියේ සුවනේ හිව්වේ. ඔව්. සාමාන්‍ය ජීවිත සුව හොයපු කෙනෙක්. ඔව්. මන්ද නැකුයි ඇත්තලා තියෙන. ඔව් ඔව්. මතර කාලා බිල ෆන් එකේ මොනවා නැහැ තියෙන පංචකම් මාස උප්පරිම හොයන කෙනෙක්නේ. ඔව්. දැන් එහෙම එක නේද ධාන වඩන ඉඳ 1 2 3 ගියා 3 සුඛ ඒකාගතානේ. ඔව්. අර වගේම රීප්‍රසන්ට් මෙතන හම්බෙන්නේ. හැබැයි හැබැයි ඔපොසිට් සයිඩ් එක. ඔව්. ඒක නිවන් පැත්තේ අර ලෝකේ පැත්තේ. ලෝකේ පැත්තේ. ඔව් මේක ලෝකේ පැත්තේ ගියා හතර පහයි නිවන් පැත්තේ ගියා නම් දැන් ඔතන චතුත් තුන්වෙනි දැහන් මේ දැහන් තලට ඉඳලා තියෙන්නේ. දවදිනින් හර ඕකාවට වාදේ ඕකේ ඕක තමයි ටිකක් ඒක කියන කමක් නැහැ ඉඳලා ටික දවසක් ගියා ඕකත් එපා වෙනවා ඕකත් වැඩක් නැහැ නේ ඕක තමයි ජීවකාන්තකන්නේ ඉතින් ඕක නේ ඒක අනිදිද ඔතන උපේක්ෂා චතුත දැනට යනවා ආලෝකය පුළ චතුත දැනේ ආයි ඕක දැන් ඔතුමායි නේ ඕනයි කියන හින්දා කාලා කින්නේ ඉතින් ඉඳලා ඊට පස්සේ නෑ නේ වැඩක් නැහැ තුන මං හැමතිස්සම ටෙස්ට් කරනවා යනවා ඔබට එනවා පල්ලියට එනවා ඒක දැනයා ගෙදර තුමේ තට්ටුට ගිහලා අනේ හරි ඕක ඒ කාලේ පුහුණා මේව තමයි මේක වැඩි විලා යන්නේ මේ ඇද්දේ වහගෙන මොකද හිතක් නේ හිතේ වේගෙන අධික වේගයක් ඇද්දේක වහගත්තම ටක් ගාලා යනවා ආයේ වාරු කර්ම මත මොකක් කවන්නේ නැහැ නිකම් මේ නිවන් නිවිමේ සුවයි කියලා ගත්තා නම් ඇයි මේක පුහුණුවන්නේ තියෙන්නේ නිවන් සුවයි කියලා ගන්නවට අරකට යනවා වෙලාව යන්නේ නැහැ මේක දැන් පුහුණු වෙන්න තමයි වෙලාව යන්නේ පුහුණු වෙන වෙලාවේ දවස් 14 කීපයක් කරලා හදා ගන්න ඕනේ පළවෙනි ධ්‍යානෙට එන්න මට දැනුණ එක ඕනම හරකට පුළුවන් වෙන්න ඕනේ මොකද විතක්ක ਵਿਚාරක් තියෙනවා ඔනේ එහෙම බෑ පාරමිතාව තියෙන මට ඒක තමයි නේ ඒක මට දැන් තේරෙනවා දැන් මෙච්චර දැන් විතක් විජාවක් තියෙනවා අපි සවිතක් කරනවා කරගෙන මේක තියෙනවා මේක නැති කරන්නත් බෑ මේකත් තියෙනවා ඉතින් මේක ඕනෙක් කෙනෙක්ට කරන්න පුළුවන් කියලා මෙච්චර මේ ඔව් එහෙම එකක් වෝ හිතනේ වැඩින කට්ටියට ඔව් හැබැයි සමහර කට්ට එහෙම වැඩෙන්නේ නැහැ ඒක දැන් ඒවල තියෙන ආවරණ මෙච්චර ලේසි නෑ ලේසි කියන්නේ ඒක ක්‍රමයක් කියලා ලේසි අර කර්ම ආවරණදී මොකද ඒක ඔව් කියරෝන්නේ මේ අනිච්ච දුක්ඛ තෝරගම කී දිනේ රණ්ඩු වෙනවද රටක් රණ්ඩු වෙනවද ඔව් මේ පුංචි දේ තෝරගන්නුනේ අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ආත්මයන් නේද තිකල දහම පෙන්නලා මෙච්චර කියලා කැමති තේ නැත්තම් දුකයි නෑ ඉතිර නැත්තම් දුකයි ප්‍රසම් සන්නහස දැන් මම අනිතර සමාධි ගොඩක් වැඩිවා අවුරුදු 3ක 4ක වගේ ඉඳන් මම ලන්ඩන් වල ස්ථාන තුනක හිටියා ආන්හම් මිනිස්ට්‍රියේ වැඩ කාලයක් හිටියා අමරාවතී කරා එතකොට චිත්‍ර ස්පර්ශලේ හිටියා ඒ හැම එකදීම සමාධිය තමයි මට වැඩුනේ හැබැයි මේ තරම් පහසුවෙන් වැඩිච්ච ක්‍රමයක් මට ආවේ නැහැ පහසුවෙන් මේ නිවන්මක මොකද මේ මුල කැඩිච්ච නේද අනිච්ච දුක් කැඩිච්ච නේද ඔව් ආශාවාදීන් ඉස්සන විසරගෙන නැත්තම් ඔච්චරම ඒ පළවෙනි වතාවට ඔබහන්සේ දර්ශන ධර්මයේ හපු වෙලාවේ මට තේරුණා මං කරලා තියෙන වැරද්ද මොකද්ද කියලා එතනින්ම මට මේක ට්‍රාන්ස්පරන්ට් පේන්න ගත්තා දැන් මම දන්න හැමෝටම කිව්වා මේක කළා මේක කරන්න මේක වටින දෙයක් කියලා. එහෙම කරන කට්ටියත් ඉන්නවා. ඉතින් මට දැන් මේ මෙහෙදි මට තේරුණා මේක ඇත්තටම දැන් මම ගයන් මල්ලි ඇත්තටම මගේ යාළුවේ. එයාගෙන් මම පෞද්ගලිකව අහුව මොකද්ද ඇත්තටම වෙන්නේ කියන එක. ආපු දවස් ඉඳන් එයාට වැඩුණානේ. වැඩුණානේ. ඊට පස්සේ දැන් ඒ ක්‍රමය හරියටම හරි කියලා මට ඒක සාක්ෂි. දැන් මම කියනවා නේ. පංචාංග සමාසූත්‍රය තියෙනවා. සමාසූත්‍රය තියෙනවා. දැන් මම කියන එක මගේ ක්‍රමයක් මේ උඹලා කවුරුවත් දන්නේ නැහැ මම විතරයි දන්නේ. එහෙම එකක් නැහැ. මේ ත්‍රිපිටක පොත් ටිකේ පෙළදහම තියෙන මේ පිටු අංක තමයි පෙන්නන්නේ ඒකනේ. දැන් මල් පොහට්ටුවක් වතුරෙන් ගියේ එනකොට වගේ පියු මාලයක් පියු මාක් කියන්නේ මලක් කියන්නේ. මලක් වතුරෙන් ගන්න නෙළුම් මලක් වතුරෙන් එනකොට සීතල වතුරේ ඉන්නකොට ඇතුලේ ඔක්කොම පිල්ලනේ තියෙනත් ඒ වගේ මුළු ශරීරේ මේ පීති සුකේ පිල්ලලා තියෙන්නේ. අද්දේකෙම තියෙනවානේ. දැන් ඔය පෙළදහම තියෙන මේ තියෙන පිටු අංක. ඔව්. දැන් මෙච්චරේ පෙළ මේ එක්ස්පීරියන්ස් කළ මිසු කියන එක පිළිගන්න මොට්ටර නැකින්නේ අපේ ඒක. මේ ඔක්කොම අපේ ළඟම තියෙනවනේ. ඒක තමයි තියෙන්නේ වෙන කොහොම ආරම්භ කරන්නද? අපිට ඇක්සස් නැහැ ෆයිල් එක. ෆයිල් එක ඇක්සස් නැහැ. අපි දැන් ඇක්සස් කරන්නේ මෙන්න එකම තියෙන්නේ. අපිම ගිනි තියාගෙන අපිම නිවා ගන්න එකක් තියෙනවා මේක ඇතුලේ. මේක හරිම ලස්සනයි. අන්න හරි ඔය කරුම් මොකක්ද තේරෙන්නේ? ඒ වෝ හරියට ඕනකම ඉන්නේ තියාගෙන තියෙනවා. අපි මේ කාමරයක් ඇතුළට ඕන නැති බඩු දාගෙන පිරිලා පිරිලා කියනවා. ඉතින් ඔය ටික අයින් කරාම ආයෙත් ඉස්සරහ යන්න හරියට ඔව්. කවුරුවක් ගිනි තියපු ගන්න නෙවෙයි. බාහිර කවුරුවක් ගිනි තියලා අනේ බලහපන් අරුව මට දුන්න එහෙම ගන්න කරගත්තා. ඔව් අපිව කරගත්ත මෙහෙම ගත්තා. එතන ඔතන පොඩක් ගන්නවා කච්චාන කොට සූත්‍රේ. එතන මම කරා කියලා මේ ගන්නෑ. හරි. එතන ගත්තා. එතන පොඩි ටෙක්නිකල් ඉෂුව එකක් තියෙනවා.
අරයා කරත් නෙමෙයි. මම කරගත්තා කරගත්ත ප්‍රශ්න මොකක්ද දන්නේ? ඒක හැබැයි අර මුල මට්ටමේ නෙමෙයි. අග මට්ටමේ අරිහත් ඵලය පූර්ණ කරන මට්ටමේ ඔය ඕක අවසාන ප්‍රශ්නයක් වෙන ගන්නවා. දැන් එතකොට එනවා එහෙනම් මම තමයි මේක කරගත්තේ මම දුක ඉවර කරා මම ඉන්නවා කියලා එකට එනවා. ඔන්නත පොඩි ප්‍රශ්න ටෙක්නිකල් ඉෂුව එකක් තියෙනවා. ඒක නිසා කච්චන කොසොද අරුව කරත් නෙමෙයි. දැන් මුල සතු අනාගාමී වෙනකන් මම කරාකට ගත්තට කමක් නැහැ. හැබැයි අරිහත් මාර්ගය වඩන්න ගියාම ඕකම ප්‍රශ්නයක් කරලා උදුවා. සෝවාන් ප්‍රශ්නයක් ඇති ගන්න එක. ඉතින් අරයා කරත් නෙමෙයි, මම කරත් නෙමෙයි, දෙන්න එකතුලා කරත් නෙමෙයි, අවිද්‍යාපත්‍ය සංකාරෙ නෙමෙයි කෙලෙස ඇතිවෙන්නේ. පොඩම හැනුත් නෙමෙයි. අවිද්‍යාපත්‍ය සංකාරෙන් කෙලෙස ඇතිවෙනවා. අවිද්‍යාව නොදෙන් කෙලෙස නිරෝධ වෙනවා. වෙනවා. ඔව්. අර වඩන මගේ නිරෝධ මත පොඩ්ඩක් හැර ගන්න හරිය වැටය නැහැ. මේ අවිද්‍යාවෙන් සංකාර සංකාර විඤ්ඤාණ පටිසම්පන්නව හරගල පටිසම්පන්නව නිරෝධයි. දැන් මම කරා කියලා ගන්නෙ නෑ. ඒ දැන් දැනට වෙ දැනට මේ මට්ටමේ කමක් නෑ. දැන් ඔහොම ගිහිල්ලා කියලා අනාගාමී මට්ටමේ විතර එහාට මම කරා කියලා ගත්තොත් ඒක ප්‍රශ්නයක්. ඒතර පේනවනේ අනිවාර්යයෙන්. අන්න ඒක මම එක් නෙමෙයි කියන්නේ අවිද්‍යාව පත්‍ය සංකාරය කියන්නේ. අන්න හරි. සිතිවිලි මේ මේකක් කියන එක. අන්න හිතුවිලි පරම්පරාවක යාවට මේ හරියටම හරි. අන්නේ අන්නේ අදහස තියෙනවා. ඒක තමයි හරියටම හරි. මම කරාවත් අරයා කරාවත් ඉබේ හැටගත්තා නෙමෙයි. නෙමෙයි. ඉබේ නිකන් යනවා. අදිච්ච සම්පන්නක් නෙමෙයි. නෙමෙයි. අවිද්‍යාව පත්‍ය සංකාරයෙන් හරිද? ඒකෙන්ම යනවා. අවිද්‍යාවෙන් පටිච්ච වෙලා. පටිච්ච. පටිච්ච මේ පටිසමුපාදයේ මුල පටිච්ච සම්පන්නයි. ඊට පස්සේ පච්චි උප්පන්නයි. හතර මතකද සිගරට් පෙට්ටි මෙහෙම පොලිමේ දාලා පුංචි කර කරා වැඩ. ඒ වගේ දෙයක්. ඔව් මේක පළවෙනිද ගහුවාම පස්සේ මේක මේකට මේ අය දැන් පළවෙනි විතරයි ගහන්න ඕන අපි. හැමතැනම ගහන්න ඕනේ නැහැ. නෑ නේ. ඊට ඕ පොලිමේ යන ගන්නවා. මුල පටිසමුපාදයේ ඊට පච්චි උප්පන්නයි. පච්චි උප්පන්නයි. පටිසමුපාදව හටගෙන දුන්නාම ඊට පස්සේ පච්චි උප්පන්නයි. මේක මේකට පත්ත මේක පත්ත ඊට පස්සේ ඔටෝ යනවා. පටි උප්පන්නයි තුරු මුල පටිසමුප්පන්නයි. ඒ කියන්නේ චක්කුඤ්ඤ පටිච්ච රූප චක්කුඤ්ඤ නැහැ රූප පටිච්ච ර චක්කුඤ්ඤ හට ගන්න. ඔව්. එතන හට ගන්න. එතන හට ගන්න. ඔව්. ඉතින් පුංචි පුංචි ටෙක්නිකල් පොයින්ට් එක මේව දන්නේ නැත්නම් අපි වෙන පටලවා ගන්න. නැත්නම් ඔන්න නැහැ ඉබි යනවා. ඔව්. ඔය දැන් ඉබි යන වර්ෂන් එක කරලා තියෙන්නේ ඒකයි. ඒක තමයි ස්වාමීන් වහන්සේ දැන් සෝමාමිච්ච ඵලයටපත් කෙනේ සක්‍රදාගාමි වෙන අවස්ථාව වෙනකොට වස්තුගාමයි කරනවා. වස්තුගාමයි කරනවා. ඔව්. ක්ලේශගාම වස්තුගාම ටික ටික ප්‍රහීන වෙනවා කියන එකයි. ඔව් ප්‍රහීන වෙනවා. ඒතර ඉස්සලාම දැන් සකෝදාගාමී කරන වස්තුකාම ප්‍රහීන ගන්නවා. වස්තුකාම ගැන කය පිනවන දේවල් තියෙනවා. ස්පර්ශකාමී. ස්පර්ශකාමී හරහා යොදා ගන්න දේවල්. දිව පිනවන ගන්න, නහය පිනවන ගන්න මැටීරියල් තියෙනවා. මැටීරියල් එකෙන් මිදෙනවා. ආශාදෙ මිදෙනව නෙමෙයි. නෙමෙයි. ඒකේ ආශාදෙ මිදෙන අනාගාම වෙනකොට. දැන් මේ තුන පටි ඉච්ඡ සම උප්පන්නයි. දැන් මේ ඩිරෙක්ට් මැටීරියල් මේ ස්පර්ශ කරගන්න තියෙන කාම්බෝ මේක නේ මනුස්ස දේව. දැන් මනුස්ස දේව දෙකේම දැන් සෝතාපන්න කියන හතරපණි දාන සකුල්දාගාම වෙච්ච කෙනා දිවි ලෝක උපත්ය හදනවා. මනුස්ස ලෝක නිදහස්. ඒතර මනුස්ස ලෝකයේ දිවි ලෝක අතර වෙනස තමයි කය දිව නහය පෙන ඔක්කොම තියෙනවා. තියෙනවා. හැබැයි වෙනසක් තියෙනවා. අරක තියෙන සිව්ම මේ විතරයි මේක තියෙන ඕලාරේ කියන්නේ. මේ මැටීරියල් මේ අල්ලන්න මේ මෙහෙම ඒව තියෙන මේ ලෝකෙද. අරක සිව්ම මේවා. ඒ සිව්ම එකෙන් ආශ්වාද විඳිනවා. හැබැයි මැටීරියල් බඳිනා නෑ. අපි දැන් මේ 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 මිනිස්සෙක් කියලා ඉබදී මැටීරියල් වලට කැමතියි. දැන් මගේ කාර් එකට කැමතියි. මගේ ඇඳට කැමතියි. ඕලාරේ කියන්නේ. මගේ මග් එක, මගේ බෝතලේ. මේ සතර මහා බෝත. මට බත් කන්න ඕන. මට මාස් නැත්තම් කන්න බෑ. දැන් මාස් බත් මෙහෙනේ තියෙන්නේ. එතන ඒවට පටිච්ච වෙලා. දැන් මේ 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 ලෝකෙද මොකක් හරි කියන්නේ පුංචි දෙයක් සතර මහා බෝත ලෝකයකට බැඳුනොත් එහෙම ඒක ලබා ගන්න මෙහෙන්නේ බෑ. දැන් ඒක දිවි ලෝකේ නෑ. ඒක ප්‍රමුඛ කර උපාදාන කරද්ද ඒක තමයි බව හටගන්නේ. එතකොට යාට සංකාර දෙනවා දිවි ලෝකේ උපදීන. අන්න. ඒතර මේ හතර මහා බුදු කයි දිව නහය පිරුණ එක ඒව තියෙනවා. පාවිච්චි කරනවා. පාවිච්චින්තර නේ කියන්නේ. උපාදාන කරගන්න. ඒව තියෙන. දැන් මේ ඉන්නක මේ ඇඳන් ඉන්න රෙදි ඇඳන් ඉන්න පුටුවක් තියෙන වාහනෝ. හැබැයි උපාදානේ. ඔව්. දැන් හොනක් දැන් ගමනක වාහනයක නැගලා යනවා. දැන් මේ වාහනේ මගේ වෙන්න ඕනේ නෑ. කොහේකම නේ යන්නේ. යනකොට දැන් සකුල්දාගාමී කෙනාට යන වාහනේ හොඳට තියෙනවා. ඒ ආශාද තියෙනවා. ආශ්වාද ඕන සත මැටීරියල් එක ඕනේ නැහැ. එතන හොඳට ඒජි කර හොඳ සනීපට යන්නත් ඕන. අපි දුන්න ලෑලි කැලක් දාලා මේ තීවිල් වගේ ටයිප් හදුණා. අපෝ මේ වගේ ගන්නේ හොඳ වාහනය. එහෙම කියන්නත් පුළුවන්. එහෙම කිව්වොත් සකුල් දාන කේ ගැටලුවක් නැහැ. හැබැයි අනාගාමී වෙන එක නම් ඒක අමන්නේ මොකද වල්ලා යමන ගමන යන විතරයි ඉන්නේ. එහෙම. එන්නේ නැහැ මත්තම. අන්න ඊළඟ ආශ්වාදයෙන් මිදෙනවා. දිව කය නැහැ පිනු ආශ්වාදයෙන් මිදෙනවා. ඔව් මැටීරියල් එක තමයි මැටීරියල් එක කොරන්නේ ආශාවදී වුණත් නැහැ.
ඒ ආශාවද හිතින් හදාගන්නේ අභිධංගර කරන්නේ. දැන් ඊළඟට එක අනාගාමි. ඊළඟ රහත් වෙන ගන්න රූපරාග අරූපරාග මානොද්දච්ච අවිජ්ජ. ඒකේ දැන් දෙකක් එකට කඩන්න පුළුවන් ඉස්සෙල්ලා ආයතනය කොහොමද? දැන් මේ පහෙන් දෙකක් කඩන්න පුළුවන්. අර සෝවාන 2යි 3යි කියන්නේ මුලින්ම සක්කාය දිටික තුනක් කරන දෙකක් කරනවානේ. ඒ වගේ රූපරාග අරූපරාග කඩන්න පුළුවන්. දැන් රූපරාගෙන් එහෙන් පේන සද්ද රූප ගන්ධ රූපනේ. දැන් දෙකල එහෙන් බල්ල ගන්න එක කණින් අහලා ගන්න එක මේ දෙක. අරූප රාගෙන් අරූප රූපයක් නැතිව දෙන ජීවත් වීමේ කැමැත්ත ප්‍රධාන වාදී. ඒකත් එක තැන දැන් මාතෘ භූමිය කියන සංකල්පය රූපයක්. මාතෘභ මොන හැටි දෙවොත් එහෙම කියන්න බෑ. ලංකාවේ හැටි සංකල්පයක් විතරයි. ආ ඒක සංකල්පන්නේ. ඒක සංකල්පත් එක්ක බැඳිච්ච දිනවා අපි. පීතෘතේ මාතෘතේ ඔය තියෙන දේශිකත්වය ජාතිකත්ව ඔයගේ යන එහෙම එහෙම සංකල්පත් එක්ක බැඳිච්ච දිනවා. එහෙනම් ඒ වගේ රූප රාග අරූපණ මිදිනවා. ඒවා තියෙන බලන්නේ දේව. ඔය නිකන් ඔය හදාගත්තේ මනක් අරගෙන ඕක ගැන හිත හිත මොකටද මම කරන්නේ කියලා. රූප රාග අරූප ගැන ඉන්න මානුද්දච්ච අවිද්‍යාව. මෙනේ මානුද්දච්ච අවිද්‍යාව නේ අස්මි මානේ මම කියන එකයි ඉන්නේ. අහංකාර මම මේ කර මානවසය අයින් වුණා මෙතෙන්දී. අස්මි මම. දැන් අපි තුන උදාහරණ දැන් ඔබතුමා ඇවිල්ලා මේ උදේට දානයක් දෙනවා. දාන දීලා දැන් ඔබතුමාත් දානයක් දෙනවා මෙතුමාත් දානයක්. මෙයක් දෙනවා මෙයක් මෙයා කොකුස් ටිකක් දෙනවා ඔයා කැවුම් ටිකක් දෙනවා. දැන් ඔබතුමා දෙන්නම දීලා දැන් අතන බලාගෙන මම දැන් දානෙ වළඳන දියා. දැන් ඔබතුමා දීව කොකුස් කිදී මම කෑවේ නෑ. ඔයාලනකෝ හාමුරු මම දීපේ කෑවේ නෑ. ආන්න දැන් හිතරිද? අර මම දීපේ කෑවේ නෑ. අන අස්මිමානයි. දැන් මෙතුමගේ කෑව මං. අන්න එයා හරි හැපි දැක්කද මගේ කෑ හාමුදුර. මගේ කෑවා. කැවුම් කෑනේ මගේ කැවුම් විදිය තියලා තියෙනවා. එතන මගේ කැවුම් තියලා තියෙනවා. කැවුම් තිබ් කෑවන හරි. මගේ කැවුම් කාලා. මගේ කොකිස් කාලා. හරි සෙයමාන හිනමාන කියන්නේ ඒකම තමයි. සෙයමාන හිනමාන මේ මහ උලාරික. ඒක සෝවාන් මට කැදේ කැදේ. හිනමාන. දැන් මේ අති සිවුම් එකක්. අති සිවුම්. දැන් අර දැන් මම දීපියක පරිහරණය අපි දැන් මේක දැන් මෙහෙම දාගෙන ඉන්නේ දැන් මෙතුමට සනීපයක් තිබුණොත් එහෙම දැන් අද දැක්කද මම දීපියක හාමුදුරුවෝ බලන්නේ අන්නේ වගේනවා දැන් සිවුරා පූජා කරන දැක්කද මම දීපියක හාමුදුරුවෝ දැන් ඉන්නවා දැන් මගේ සිවුරු සිවුරු තියෙන කඩෙන් සිවුරු ගෙනාවේ සමහර සේවක සතුරක් කෙනෙක් හොඳ නැද්ද ඒව ඉතින් කෙලස් 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 නේද ඔය ඔය කෙලස් ඒක වෙලාවකට හරි ආයුබෝවන් නැහැ සඳගත්තත් ඒකේ පිනක් යාට එතකොට පිනද ඒක ඒකද ඒක ඇතර පුණ්‍ය අභිධංකාරය දැන් මෙයා බලාපොරොත්තු වෙනවනේ දැන් මේකෙදේ නිවන් සුවේ නේ බලාපොරොත්තු වෙන්නේ. හාමුදුරුවෝ මේ ගැන මට සරිවන පිං ලැබේවා. ඒක පොණි අභිසංකාරයක් වෙනවා. හාමුදුරුවනේ නිවන් මඟ පූර්ණ කරත්තා. දැන් මම මේ දීපු කෙහෙ ගිරිය ගාලා උන්වහන්සේ උනා නිවන් මඟ පූර්ණ කරගත්තා. ඒකයි මට මේ උන්වහන්සේ මේක දානවද සනීපයක් ඕනේ නැහැ මට. ඒ සනීපෙත් ආයතරක් කිලිසම්. ඒ අර මානයෙන් හදාගත් එකක්. දෙයක්නේ මෙයාගේ කොකිස් කිලි කියන අමාරුනේ. ඒකනේ. අපි දෙන්නම කොකිස් හඳුන්නා කියලා කියන්නකෝ. දැන් කොකිස් එක දැන් මෙයා බලන මම දුවේ මෙතන. මෙයා මේ මෙතන. දැන් මම මෙයාගේ එක ගත්තා. දැන් දැක්කම මගේ එක ගෑ. එකම වර්ගයේ කොකිස් එකක් වෙන්න පුළුවන්. ඒක කොකිස් කාවපේකනේ පස්සේ තියෙන්නේ. මගේ කොකිස් කිලි කෑවනේ. මම දැන් දෙයක් දීලා ඒක දීලා ඉවරයිනේ මං. අන්න හරියට හරි. කෑවද නැත්ත මං? නෙව්වේ නෑ ඒක කෑව හරි නැත හරනම්. හරියටම හරි. එහෙනම් මං එහෙම තමයි කරන්නේ. අන්න ආරය. ඔසෝම නැන්සේ ඒක මට සෑරේ. දෙය වෙන මොකටද හදාගත්තේ කියලාද? මං එහෙම තමයි කියලා කියලා හදාගත්තානේ. ඒ වගේම සෙන්ගාමුණු කරනවා. ඒක දැක් කියන එක 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 මේ හාමුදුරුවෝ කැල්ල කියන එක දැන් ඒ කෙලෙස් හැදෙන එක දැන් දැන් Tamante ඒක හිතනනක් කරගන්නව දැන් මොකද දැන් දැන් මම එහෙම හිතුවා කියන එකෙන් අර මමනේ හිතුවේ කියලා එතනින් ඒ තව ආශාවදයක් ගන්න. අනිත් එකට වැඩිය මට කරගත්තානේ. ඒක තීමක් නෑ ගැලවිලා නෑ. අම්ම ගැලවිලක් නෑ. ඔව් දැන් ඒකයි ජෙනුයින් හරි එහෙමයි. දැන් වගේ නේ හාමුදුරුවෝ කියන කැලේ කියන මට මෙන්න මෙතන දිවසක් තියෙනවා. මට මෙන්න මෙතන අභිඥා තියෙනවා. හැබැයි රහත් ඉන්නේ නෑනේ. මට මෙහෙම එකක් තියෙනවා කියලා ඒකමයි කෙලෙස වැඩුණා දැන් කොහොම හරි වැඩන ගියොත් එහෙම නෑ කොහොමද කලින් දිවිච්චේ ගැන තියෙනවා ඔව් මෙහෙම කතේ කලින් දිවිච්චේ සමහර ධ්‍යාන වල තියෙන ප්‍රශ්නයක් තියෙනවා කල් ගහලා ඉන්න ටිකක් තිබුණා දවස් තුනක් ඔව් ඊළඟ දැන් ඒවත් නෑ ඔව් මෙන්න මෙහෙම දැන් දැන් ඔය දැඩි උපාදානේ ජානවරක උපාදාන තැන් ලොකු අර අපේ පොයිදු මහත්තයා ගියා. එතුමත් එක්ක නේද කොහොමද දෙන්නා කියලා ආවේ. දැන් අද එකෙන් අන ආලෝකත් පූර්ණ වෙනවා.
දැයි කතාවේ මම කිව්වා දැන් ඔය ඇවිල්ලා තින්නේ දැන් අර අතින් හම්බෙලා කිව්වා මම ඔය ඇවිල්ලා තින්නේ කොහොම හරි කරගන්න. පදරන් දෙන්නා කියලා. ඒ උපාදානේ වැඩි. ඔය නිකන් අතර වාඩිලා ඉන්න. ඔය අනිච්ච දුක්ඛන ලෝක ගන්න දෙයක් නැහැ කියලා. ඒ අදහස ඉන්නේ ඇත්තට. දැඩි වඩන මොකක් හරි ගොඩ දාන්න කියලා යන මොකක් ගොඩ ගන්නද කම මොකක් නැහැ. ස්වාමීන් වහන්සේ මේ සතර දැහැන් වලින් කොහොමද සතරදාගම නැනග මේ වගේ තරවලට යන මාර්ගඵලයි දැහැන් වල සම්බන්ධයක් නැහැ. හැබැයි උපකාරයක් වෙනවනේ. උපකාර වෙනවා. දැන් ප්‍රථම ආර්ය ප්‍රථම ඥානේ වෙන්නේ සෝවාන් නේ විතරයි. සෝවාන් නැත්තම් වැඩේ නැහැ. සම්මාදිටි නැත්තම් වැඩේ නැහැ. සම්මා සමාධිර පූර්වංග සම්මාදිටි. සම්මාදිටි නැතිනම් සම්මා සමාධි කවදාවත් වැඩේ නැහැ. ඒක මේ මහා චත්තාරක සූත්‍රයේ තියෙනවා. ඒ සම්මාදිටි නැත්නම් සම්මා සමාධියක් වෙනවද? ආර්ය දැහැනක් වෙන්න බෑනේ. ඒ ආර්ය ප්‍රථම ඥාන කුණ්ඩලිනී අවදි වෙනවා කියන්නේ අඩුව ගන්න මූලික සතර පය නිදා. ඒක ඉතින් ඒක සාහිතික ගන්න ඕනේ. ඉතින් ඒක එහෙම නැත්තම් වෙන්නේ නැහැ. එහෙම තමයි තියෙන්නේ තියෙන්නේ. සම්මා දිට්ඨිය සම්මා සමාධිය වැඩෙන්නේ නැහැ. සම්මා සමාධියේ මූලික අංගයක් හරි වැඩනම් මේක මේ මුල ලිහිලා තියෙනවා. මහා චත්තද මජ්ජිම නිකාය තුන. ඔව්. ඒ අනේ මේ සූර්ය උපම සූත්‍රය. නැගෙනහිරට හොඳයි. නැගෙනහිරට සූර්යා පූර්වාංගමසේ සම්මාදී චතුරාර්ය සත්‍ය අවබෝධ සම්මාදිටිය පූර්වාංගමයි. එහේ පෙරදහම කියන විශ්සරය. මේ වෙදින් ගන්න ඕනේ ඒ අවබෝධයෙන් තමයි මේ කියන්නේ. මේ මහත්යත් එක්කත් මම කතා කරන්නේ අපිට දැන් ලෞකික මේ ජීවිතයට අපිට යන්න බැරි තත්ත්වයක්. දැන් අපි දැන් මේ මෙනෙහි කරන මේ සමීකරණයම මෙනෙහි කර කර ඉන්නකොට ඉතුරු එකට යන එකනේ වෙන්නේ. මේ බලෙන් අතන්ට යන්න try කරලා බෑ. බලෙන් මානකොට අනිත් ඒවා වගේම මේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක හොඳට අදහස් කරන මේ කේවල් දොල්ල ඔක්කොම දාලා වැඩක් නැති එක ඉතින් දාලා අහිංගම යන්නේ. ඒක දවසක් ගන්න දෙයක් නැහැ. මොකද ඉතින් ඒක තියෝ. ඒ කෝණ කට්ටිය ඉන්නවනේ. ඒ කෝණෙට මේ වැඳලා හරි ගම නැ දීලා. දැන් වැඳලා ගත්තේ. වැඳලා හරි ගම නැ දීලා. මේ පොඩ බලන් ඉන්න කියලා. ඒකට ඕනේ. අපි අර එකම සමීකරණය මෙනෙහි කර කර ඉන්න වෙලා වෙනකොට ඊළඟ ස්ටේජ් එකට අපි නරකයි ඊළඟ ස්ටේජ් එක ගැන හිතී තියෙනවා. අනේ එහෙම අපිට ගේවල් දොරල් මගේ යමේ කී දිනක් දෙන්න හදා අර ගේවල් අර කොළමින් ඇර ඉන්නේ ගේවල් දොරවල් ඉඩම් කඩම් මේ ඇවිල්ලා මේ සෑහෙන පූජා කරන ඉතින් කියන්නේ එහෙම කාට ඕනකද කවුරු අපේ භාවනා කරන කෙනෙක් කියලාද යාමෙන මෙයාත් දෙක මෙහෙම සම්මිතානයක් හදාගෙන පොඩක් කට්ටිය කීප දෙනෙක් එකතු වෙනවා ඔයා භාවනා කරනවා පාසු විදියට හදාගන්න පහදර ඔබතුමාලා එකතුලා ඒකට ඔයාව උදව් කරගෙන දීපික උදව් කරගෙන එහෙම කරන් යන්න ඉතින් මට ඉඩ ගන්න මම තිවි ජීඩ ගන්න තියාගන්න ඉඩ ගන්න සල්ලි මොකක් නැතුව ආවනේ රස්සාව ලෝ ලක්ෂ 10ක් විතර පරිහාම සල්ලි වගේ ආවේ ඔව් වැඩක් ඒ වැඩක් නෑ ඒ කියන්නේ පරිහරණයට ඕන ඉන් ඉහාට එකක් ලංකාවේ 1000ක් විතර මේ පාසල තියා මොකක් කරන්න බෑ ඒක කොහොමද තැනක ඒක දැන් මේක මට මේ වගේ මේ සෙටප් එකක සෙට් නේ මෙහෙ තමයි හරියටම කැනඩාවේ සෙට් නැහැ දෙක තුනක සෙට් නැහැ පොඩි ගෲප් එකක් පොඩි ගෲප් එකක් ඔය දැන් 100කට ගන්න 100යි ඒක පහසුයි ඔව් දැන් මේහෙට කාගේ සෑහෙන පාසල තිබිච්ච ඔක්කොම ලිහිලි පෞද්ගලිකවම ලිහිනන කතා වෙලා කොහොමද දැන් අර බෝධි මහ බෝධි එහෙම කරපු වෙලාවද 2000ක් විතර එනවනේ බෑ බෑ එතකොට බෑ කට්ටිය විසිර යනවා ඒගොල්ලෝ හිත හිතා යන්නේ අහන්න කෙනෙක් නෑ අහන්න කෙනෙක් නෑ ඒ ප්‍රශ්නේ ලොකෝට තිබුණා ඔව් ඔව් ඒකද ඉතින් ඒක විසඳන්නත් බෑ ඉතින් අර Q&A කරනවා දිවරිකුත් නෑ දිවරිකුත් නෑ ඔය දැන් මේසෙට බලමු පොඩක් කට්ටියක් 20ක් 25ක් විතර ඕන මේ දහම් දැනුම තියෙනත් ඒවා මේක තියෙන්න ඕන දැන් ටෙක්නිකල් දැනුම තියෙනත් අර මනුස්සය කිව්වා දැන් මිනිස්සු කියවිලා කියන්නේ වෙන වෙනම ඒවා කියන්නේ තමගේ අත්දැකීම දැන් හාමුදුරේ මේ අයිස් කැට වැටෙනවා වගේ දැන් කවුරු කෙනෙක් නැහැ නේ අයිස් කැට වෙනක ත්‍රිපිටකේ නැහැ. දැන් අයිස් කැට වැටෙනවා වගේ මෙයා සීතල වෙනවා කියලා කියනවා. දැන් ඔන්නෝම අර තියෙන එක ඉන්ටර්ප්‍රිට් කරන් තේරෙන්න ඕනේ. දැන් මනුස්සයර තියෙන මනුස්සයට අත්දැකීම ඇවිල්ලා කියන්නේ. අපි තෝරගන එක ටෙක්නික් විසරගා දීලා දැන් නැත්තම් අර නැහැ නේ අයිස් කැට නක අයින් කරන්න කියනවා. දැන් අයිස් කැට වැටෙනවා අයින් කරනවා කියලා දිනවා සන්නේ සුඛ අයින් කරනවා එයා ගන්න.
අන්න එහෙම ඉන්ටර්ප්‍රෙට් කරනවානේ. ඒක එහෙම නොවෙන්නත් ඕන මේ දැහැන්න අධ්‍යක්ෂකම තියෙන එහෙම කට්ටියක් ඕන. දැහැන්න අධ්‍යක්ෂකම තියෙන ටෙක්නිකල් එක දැනගන්න මේක අන්තිර කියලා දෙන්න මේ මෛත්‍යකුත් තියෙනවා. හමාර ගන්න දැන් ඕවා තියෙන අනේ ඕන යන්නුත් වෙන. හරි පතේ බුදු ආමඳුර වගේ එහෙම කට්ටියක් තියෙනවා. හිතේට කමක් නැහැ. මගෙන් එහෙම නොවෙයි ඉතින් මේකට උදව්වක් ගන්න අමාරුයි. තාමත් නැහැ කෙනෙක් වහන්සේ වගේ නම් මේ තේරුම් කරන කෙනෙක්. ඔව් තේරුම් ගන්න මේක ප්‍රශ්න මේක වඩලා තියෙනවොන් තේරෙන්න ඕන ටෙක්නිකලි තේරෙන්න ඕන මේක කරගන්න තේරෙන්න ඕන බය නැති වෙන්න බෑ. අර පළවෙනි බය නැති වෙන්න තරුව ගහ යන්න දුවපාරක් කියලා කරන්නේ. අරුන් ගර දුවන්නේ මුන් වෙන දුවන්නේ අර එහෙම. සමනස් වගේ ඇත්තටම ඔක්කොම අතහැරලා තියෙනවා. ඔව් අනික අභ්‍යන්තරේ දැන් ගොඩක් ආපු අයව මේ මං කවවත් ක්‍රිටිසයිස් කරනවා නෙමෙයි. පිටිපස්සේ පොඩ්ඩක් තිබිලා තියෙන මොන හරි දෙයක්. දැන් ඇත්තටම සෝනල්ස් ඇත්තටම ඇතරලා තියෙනවා. ඒ කියන්නේ ආයි කාණු කොනකවත් ගිහලා ඉර වෙන්නේ නැහැ. ඒක ජෙනුයින් මේ බය නෙමෙයි. තිබිලා තරින්න ගොඩක් අය මන් දැකලා තිනවා. තිබිලා නෙමෙයි ඇතරලා තියෙනවා. තිබිලා නෙමෙයි ඇතරලා තියෙනවා. ඊට පස්සේ කම්පැක් කරනවා. ඇතර ටිකට් වල දැන් එන කී ගොඩක්. වාතාවරණ දෙයක් තිබිලා තියෙනවා. ඒකයි ලොකු ප්‍රශ්නේ තියෙන්නේ. මොකක් ගන්න නැතුව හරි අර යටම ඉති විචාර හීන මාන්නේ හිටපු ගමන් අර වෙලාවම අධික මාන්න හැදිලා ඒ මාන්නෙම වහ ගන්න ඔක්කොම. තව දෙයක් වෙනවා හම් සවිනාස දැන් මම අවසාන හරියේදී මේ මට දැන් දෙයෙන් තියෙන සුවය දැන් මම එකෙන් මිදෙන කිට්ටු වෙනකොට මට තේරෙනවා දැන් මම හෙට උදේ වැඩ කරන්න ඕනේ කියලා. ඒතර මට ලොකු දුකක් ශෝකයක් එනවා දැන් මම මා ලොකු ගින්නකට නේද මේ යන්නේ කියන්නේ. මේක එහෙම ප්‍රශ්නයක් නෑ. සම්මාඥාන සම්මා විමුක්ති. ආ මේ සුවේ ඉඳලා කොහොමද මම මේක දැන් ආපහු දැන් ඔකට තමයි සම්මාඥාන විමුක්තිනේ ඕක මට උගන්වන්න බෑ. ඔව් ඒක දැක්කම ඕක පන්ති දාලා උගන්වන්න බෑ. ඒක එක එක තේරෙනවා. ඕවට කියනවා ඥාන දැන් දැක්ක අර දුකද්ද මේ කරන්නේ කියන්නේ. ආ අරක මිදෙන්න හේදෙන්න. මිදෙන්න හිතෙනවා. අන්න හරි. ඔන්න ඒ තරම් කියලා දැනෙනවා. දැන් බලෙන් රැකියාව වයින් කරනව නෙමෙයි. නෑ නෑ. දැන් ටික දවසක් ගියා රැකියාව ඔය තියෙන ඔක්කොම ටික අයින් කරලා මහනවතර එන්න වෙන්නේ ඒක. අවබෝධයෙන් ඉන්න හරියට පෙරේතකම එනට ගමට අතීතව මම ඉන්නවනේ දැන් මේ යන්න බෑ වගේ නිවන්ට පෙරේතකම ඕන නිවන්ට පෙරේතකම ආශාව හරියට කුසල මුල තණ්හාව කුසල මුල තණ්හාව දැන් මේක කිව්වොත් එම් බැලලා බලලා හරියන්නේ නැහැ නිවන්ට පෙරේතකම ගමද බැලුවමද ටෙක්නිකල් නේ වගේ නේද ඒ වගේ බලන්න කිව්වෝ කද පෙරේතකම කොහොමද එහෙම හිත හරියන්නේ නැහැ ඒ කිව්වේ නිවන තණ්හාවේ එයා ඒ කියපු වචනේ අපි එයා එයාගේ ටෙක්නික් ඒ ටර්ම් එක ඒ ටර්ම් එක අපි හදන්න ධර්මයේ මොකද මේ කිව්වේ ධර්ම වචන කරනකොට දෙන්නේ ඒක තමයි අපේ ඩියුටි මේ කිව්ව වැරද්දක් කිව්වා නෙමෙයි ඒක සමිනාස ආලෝක පූර්ණ විය යුතුම කියලා යුතුම නෑ පළවෙනි දහන තැති නේද පළවෙනි දහන වැඩේ කරගෙන නැති නමුත් ඉතින් මම කියන හතරවෙනි දහන මොකද මේ කාලේ බුද්ධිහීන කාලය අපිත් මේ යන්ත පොවි දාලා යන්නේ කට්ටිය පොවි දාලා යන්නේ ඒක නිසා අර මහා ප්‍රාඥ කට්ටිය අඩු වෙන්නේ ඒ වෙනදා අපි බොහොම හොර යන්නේ පුළුවන් තරම් ටයිම් හතර දහන පූර්ණ කරන බැරි වුණත් ප්‍රශ්නයක් නෑ පළවෙනි එක අඩුම ගන්න තියෙනවා සමිනාස ආ ඊට පස්සේ තමයි